ඇලුම් ගල අන්න බලන් ඉදිකට ළඟ කුක්කුරේ නවකි ඇවි මුංචියේ වුන් උඹ එනකන් පාර මේ මොහොතෙත් සමහර විට මේ ඔබේ දරුවා ඒ විදිහට ගිහිල්ලා අනිත් නඩේට එකතු වෙලා ඉස්කෝලේ යනවා ඇති. එහෙම නැත්නම් දැන් යන්න ලැහැස්ති වෙලා ඇති. ලැහැස්ති වෙලා ඉස්කෝලේ යනවා නම් ඒ දරුවගේ ජීවිතය සම්බන්ධයෙන් ඔබට වගකීමක් තියෙනවා. ඒ දරුවට මොකක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඔව් මොකද මෙහෙම මේ ඔබේ දරුවා හා මේ අනික් දරුවන් එකතු වෙලා ඉස්කෝලේ යන්න බාර දීලා එහෙම නැත්නම් පාසල් වෑන් එකට බාර දුන්නයින් පස්සේ සිද්ධ වෙච්ච මේ අනතුරක් පිළිබඳව පෙරේද වාර්තා වුණා. මේ අනතුරත් එක්ක ලංකාවේ මේ දරුවන් සම්බන්ධව බලපාන ආ වූ තවත් බරපතල කාරණාවක් ඉස්මතු වුණා. ඒ දිනිතා දැන් මේ කාරණාවෙන් පස්සේ මේ අනතුරෙන් පස්සේ ඊයේ වෙනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පැවැත්තු මාධ්‍ය හමුවකට අනාවරණය කළා. 2011 වසරේ මේ වගේ මේ රියා අනතුරු වලින් පාසල් සිසුන් 225 දෙනෙක් මිය ගිහිල්ලා කියලා. තවත් 4100කට තුවාල ලැබලා තියෙනවා. ඔව්. නිලූප සෑම වසරක දිගම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වාර්තා වන අනතුරු සංඛ්‍යාව 6000කට අධිකයි. ඒ අනතුරු වලින් 2000කට අධික පිරිසක් මිය යනවා. ඒ 2000කට අධික පිරිසෙන් 225ක් පාසල් ලමුන් ඔව් ඒ 2011 වසරේ 2010 වසරෙත් 223 දෙනෙක් පාසල් සිසුන් මේ මිය ගිහිල්ලා තියෙන අනතුරු හේතුවෙන් තුවාල ලැබලා තියෙන 3400ක් මෙන්න මේකයි හිතවතුනේ බරපතල කාරණාව. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට එහෙම නැත්නම් සහෝදරෙක් සහෝදරියක් හැටියට ඔබ ඔබේ දරුවා මේ පාරට මේ දාන්නේ කොයිතරම් මේ වගකීමෙන්ද කොයිතරම් බලාපොරොත්තුවක් ඇතුවද දරුවා ඉගෙනගෙන එහෙම නැත්නම් දරුවා වෙනත් ගමනක් ගිහිල්ලා පරිස්සමෙන් එයි කියලා. හැබැයි අර ත්‍රස්තවාදී මේ වාතාවරණය තිබුණු කාලේ වගේ මේ වෙනකොට මේ පාරට දරුවෙක් ගියයින් පස්සේ ආයිත් 100000 වාරයක් හිතන්න වෙලා තියෙනවා අනේ මගේ දරුවා පරිස්සමෙන් එයිද කියලා. මොකද දරුවෙක් කුසේ පිළිසිඳගත් දවස් ඉඳලා ඒ දරුවා උත්සමහත් කරන්න කොයිතරම් අමාරුවක් වෙනවද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ දරුවා කවුරුණත් තමන්ගේ දරුවා කියලා හිතාගෙන කොයිතරම් මේ ඒ දරුවා වෙනුවෙන් පිනිනවා දරුවා වෙනුවෙන් දරුවට රැකවරණයක් ලබා දෙනවද. නමුත් මේක තමයි අභාග්‍ය සම්පන්න කාරණාව. හිතන්න ඔබ නොකාන බී උගන්වන දරුවා දවසක උස්මහත් වෙලා ඔබ බලාගන්න එහෙම නැත්නම් සමාජය වෙනුවෙන් යමක් කරන්න ඉන්න දරුවා මේ විදියට අකාලේ මියැදුනොතින් අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ, අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක ඔබේ දරුවට වෙන්න කියලා. හැබැයි මේ තියෙන තත්ත්වය දිගින් දිගටම පෙවතුනොතින් ඒක ඔබේ දරුවට වෙන්න තියෙන ඉඩකඩ පිළිබඳව කවුද සාක්ෂි දරන්නේ? මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. පාසල් පද්ධතියේ පළවෙනි සිදුවීම නෙමෙයි, ගිය වර්ෂයේ පාසල් සිසුන් 225ක් අනතුරු වලින් මිය ගිහිල්ලා 4100ක් බරපතල තුවාල ලැබලා තිනවා. ඒ වගේම 2010 වර්ෂයේ පාසල් සිසුන් 223ක් තියව 3400ක් බරපතල තුවාල ලැබලා තිනවා. ඉතින් මේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම පාසල් වෑන් රථ වල මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ රියදුරන් එහි අයිතිකරුවන්. ඒ වගේම මේවා සිසුන් යවන දෙමව්පියන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් සමාජය තුළ යම් මතවාදයක් ගොඩනගෙන්න ඕනේ. මීට අදාළ නීති විසි තවදුරටත් සංශෝධනය වීට තත්ත්වයක් තියෙනවා. ඒකට දැනටම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා මේ සම්බන්ධව ක්‍රියා කිරීමට. ඒ නිසා පොලිසියට විතර තනියෙන් මේ වගේ අවිනීත රියදුරන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා සමාජයේ හැම කෙනාගේම දායකත්වය සහයෝගය අවශ්‍යයි. ඒ අපි පොලිසිය අපේක්ෂා කරනවා හැමදාම. දිනිත ගල්කිස්සේ සිද්ධ වෙච්ච අනතුරෙන් පෙරේද ගල්කිස්සේ සිද්ධ වෙච්ච අනතුරෙන් පාසල් වෑන් රථයක් සහ බස් රථයක් ගැටීම හේතුවෙන් සිද්ධ වෙච්ච අනතුරෙන් 10 දෙනෙක් තුවාල ලැබුවා වෑන් රථේ රියදුරුත් එක්කම. කොහොමත් මේ වෙනකොටත් දරුවන් දරුදරියන් 4 දෙනෙක් ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඊයේ වෙනකොට ප්‍රතිකාර ලැබමින් හිටියා කළුබෝවිල ශික්ෂණ රෝහලේ. ඔව් නිලූප මේ අනතුර සිද්ධ වෙන්න හේතුව වාහනේ වැරදි පැත්තෙන් මේ ඉස්තර කරන්න ගියේ එක.
මේ ඒ වගේම තමයි මේ අනුතර සිද්ධ වෙලා තියෙන අධික වේගයෙන් මේ පාසල් වෑන් රථය දහවණය කරවීම නිසා. ඔව් ඒ අවස්ථාව වෙනකොටත් 184 වේගයක තමයි මේ පාසල් වෑන් රථය දාවන වෙන්න තිබිලා තියෙන්නේ. ඔව් අනිත් එක තමයි මේ උදෑසන කාලේ නිලූප සාමාන්‍යයෙන් ගාලුපාරේ කොළඹ දෙසට දහවණය වෙන මේ මාර්ග සඳහා යම්කිසි ඉඩක් ලැබලා දීලා තියෙනවා අධික මාර්ග තදබදය නිසා මං තීරු තුනක් ඔස්සේ මාර්ගය දහවණය කරන්න පුළුවන් මේ රථවලට. ඔව් කොළඹ පැතර එන සෙනඟ වැඩි හින්දා. ඔව් නමුත් මේ වෑන් රථය දහවණය වෙලා තියෙන්නේ සිව්වන මන් තීරුවේ. ඔව් ඒක බරපතල වරදක්. මේ කාරණාවත් එක්ක ඉස්මතු වෙන දේ තමයි මේ දෙමව්පියෝ හැටියට එහෙම නැත්නම් සහෝදර සහෝදරය හැටියට අපි කුමක්ද කළ යුත්තේ කියන එක පිළිබඳ. මොකද දැන් මේ සිදුවීමෙන් දවැන්ත අනාවරණයක් සිදු වෙනවා. ඒ තමයි මේ පාසල් වෑන් රථ සම්බන්ධයෙන් අපි සියලු දෙනා සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන්නේ. අපි දන්නවා ඔබ වගකීමක් තියෙන කෙනෙක් බව, වගකීමක් තියෙන රියදුරෙක් බව. හැබැයි අතලොස්සක් ඉන්නවා පාසල් වෑන් රථ රියදුරන් අතරනුත් මේ සම්බන්ධව මේ තැකීමක් කරන්න තිය වගකීමක් ගන්නෙ නැති ඒ එක කාරණාවක්. අනිත් එක තමයි සමස්තයක් හැටියට ගත්තම අපි කොයිතරම් දුරට මේ පාර යනකොට මාර්ග නීති පිළිබඳව එහෙම නැත්නම් අනෙක් වාහන පිළිබඳව සැලකිලිමත් වෙනවද? ජාතියක් හැටියට අපිට නැවත ඒ ගැන හිතන්න වෙලා මේ සිදුවීම් එක්ක. මොකද මේ ලංකාවේ එක තත්වයක් තියෙනවා. දැන් අනතුරක් හෝ ඒවා කිසියම් දෙයක් හෝ ඒවා ටික කාලයයි සතියයි දෙකයි ඒ පිළිබඳව කතා කරන්න. හොඳම උදාහරණය තමයි මේ දිනතර යාංගල් මෝදර දුම්රිය අනතුර. දැන් ඒක තමයි දවැන්ත පහුගිය කාලෙ සිද්ධ වෙච්ච මේ දවැන්තම දුම්රිය අනතුර. හැබැයි දැන් ඒ ගැන කතා කරනවා ඊට පස්සේ තනතුරු ගණනාවක් සිද්ධ වුණා. ඒ කාල සීමාවේ මාසයක් දෙකක් යනකම් ඒ පිළිබඳව දැඩි අවධානයක් තිබුණා පරික්ෂම් වෙන්න ඕනේ කියලා. හැබැයි ඊට පස්සේ ඒ ගැන කතාවක් නැහැ. ඉතින් මේ දරුවන් සම්බන්ධයෙන් ඔබේ දරුවගේ අනාගතය පිළිබඳව තියෙන දේකදී මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හැම කෙනෙක්ම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. එහෙම නැත්නම් සහෝදරෙක් සහෝදරියක් කියන කෙනෙක්. එහෙම නැත්නම් දරුවෙක් දැරියක් සම්බන්ධයෙන් සමාජ වගකීමක් තියෙන කෙනෙක්. එහෙව් ඔබ තමයි පාරට බහින වාහනයක් අතර අරගෙන. එතකොට ඒක ඔබේ දරුවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අනෙක් දරුවෙකුට වෙන්න පුළුවන්. ඔව්. එහෙම මේ වෙච්ච දරුවෙක් හිටියා. මේ අනුතරට මුහුණ පාපු දැරියක් අපිට ඒ සම්බන්ධයෙන් අදහස් දක්වුවා. හිතන්න මේ කතා කරන්නේ දැන් මගට බැස් ඔබේ දරුවා නම් ඔබට කොයිතරම් වේදනාවක් දැනනවද? ඔව්. ඔබ රියදුරෙක් හැටියට හිම නැත්තම් ඔබ පාරේ ඉන්නකොට ඔබ මේ ගැන හිතනවද? මොකද මේ දැන් මේ පාසල් වෑන් රථේ හරියට ගියයි කියමුකෝ. හැබැයි මේ පාර යනකොට තමන් හරියට යාමම විතරක් වැදගත් වෙන්නේ නැහැ. අනෙක් වාහනයක් වැරදියට આવතින් ඒත් අනතුරට ලක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට රියදුරන් හැටියට මේ බරපතල වගකීමක් අතේ තියෙනවා අපි පාර යනකොට. ඔව් අනිත් එක තමයි නිලූප මේ අලුත් නීති රීති හඳුන්වා දෙනවා. මේ වෙනකොට සීට් බෙල්ට් එකක් දාගෙන යන්න ඕනේ වාහනේ පදවගෙන යනකොට. මේකත් සමහරුන්ට කරදරයක්. ඔව් සීට් බෙල්ට් එක ඇත්තනම අපේ ආරක්ෂාවට තියෙන එකක්. අනිත් පැත්තෙන් මේ හෙල්මට් එක මොටර්සයිකලේ යනකොට හෙල්මට් එකක් දාන්න. ඒ අපේ ආරක්ෂාවට තියෙන දෙය. හැබැයි මේවා කොයිතරම් විදියට මේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවද? මොකද පොලිසිය දකින්නකොට ටක් ගාලා එක දාගන්නවා. එහෙම නැත්නම් සෙල් ෆෝන් එකකින් කතා කර කර යනකොට අපි ස්පීකර් ෆෝන් දාගෙන හරි කතා කර කර යනවා. දැන් එහෙම නැත්නම් මේ පොලිසිය දැක්කොතින් ටක් ගාලා ෆෝන් එක හංග ගන්නවා. ඉතින් මේක තමයි තියෙන తత్వය. එතකොට දැන් හැම නීති රීති හදන්නේ පාරට මේ විනයවත් හොඳ රියදුරෙක් මේ වෘත්තීය මට්ටමට එහා ගිය මේ හොඳ රියදුරේ. මොකද වෘත්තීය රියදුරු කියලා රියදුරු රස්සාවින් අය ඉන්නෝ. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම රියදුරෙක් බවට පත් වෙනවා අපේ වාහනේ අරගෙන ගියත්. එතකොට දැන් මේ රියදුරා කවුරුනත් ඒ රියදුරා මේ පාර යන අනික් වාහන සම්බන්ධයෙන් වගකීමක් තියෙන කෙනෙක්නේ. එතකොට එහෙම කෙනෙක් බිහි කරන්න වාහනවල තත්ත්වය පිළිබඳව එහෙම නැත්නම් මේ දැන් රියදුරාගේ වගකීම විතර නෙවෙයි වාහනවල තත්ත්වය තින්දි වැදගත් වෙනවා. මොකද වාහනේ බ්‍රේක් ගන්නලා බ්‍රේක් බෑගුන් නැත්නම් එහෙම නැත්නම් බ්‍රේක් තිරින්ග තදුන් නැත්නම්
ඒක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් තවත් යාන්ත්‍රික දෝෂයක් තිබුණා නම් එහෙම ප්‍රශ්නයක්. එතකොට ඒවා වලක්වලා මේ හොඳ විදියේ රියදුරෙක් හොඳ විදියේ වාහනයක් එක බාරට දාන තමයි ඔය ගොඩක් නීතිරීති හැදිලා තියෙන්නේ. හැබැයි ඒවා එහෙම වෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද මේ 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 ගල්කී සිදුවීම ගැන කතා කරනක පොඩ්ඩකට අමතක කරලා අපිට ඒ ගැනත් හිතන්න වෙනවා. ඔව් ගොඩක් වෙලාවට අපි මේ චෝදනා කරන්නේ නීතිරීති සම්පාදනය වෙන්නේ නැහැ කියලා. නමුත් නීතිරීති සම්පාදනය වෙනවා. පිලිපදිනවද කියන එකයි ප්‍රශ්නේ. ඔව් අපිට මොකද අපි හදන්නේ හැමතිස්සම ඒ කොහෙන් හරි තනකින් රිංගල යන්න. කහිර තිබුණාට දැක දැක පාර පනිනවා. එතකොට පාර යන අපි එහෙම කහිරින් පනින අපි වාහනයක් අතර ගත්තා අපිට කොයිතරම් කරදරයක්ද එහෙම තනින් තන පනිනකොට. දැන් ඒක ගැන හිතන්නේ නැහැ. දැන් මේ 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 අපේ වගකීම් පිළිබඳව හිතන්න හොඳ උදාහරණ දෙකක් තියෙනවා. මම දෙමිත අපි මේ හඬපර දෙකට යන්න ඕනි කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා වාහනයක් තියෙනවා. වාහනෙට මේ ආදායම් බලපත්‍රය එහෙම අරගෙන නැහැ. අවුරුද්දක් විතර වාහනේ දීුවෙත් නැහැ. එතකොට දැන් මේ දුම් පරීක්ෂා රෝමියව දේවල් කරලත් නැහැ. නිලූපගේ වාහනේද? මගේ කියමුකෝ. ඔව්. ඉතින් ඒ හින්දා දැන් ඕනකමක් තියෙනවා මේ මේ වාහනේට මේ නැවත මේ මේ බලපත්‍ර ටික අරගෙන මේ කටයුත්ත කරන්න. කටයුත්ත කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සම්මත ක්‍රමවේදය අනුව මේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව එතකොට ඒ අනිකුත් අදාළ රජය ආයතන හා කරගන්න එක. අපි බලමු ඉස්සෙල්ලා ඒ විදිහට කොහොමද කරගන්න කියලා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නේද? ඔව් ඔව්. අමං කොහොමද මේ ආදායම් බලපත්‍රයක් ගන්න ඕනේ දැනගන්න පුළුවන්ද? මොකද්ද? ආදායම් බලපත්‍රයක් ගන්න? ඔව්. කොහොමද දැන්නේ කරන්න ඕන නේද? බස් නායක පළාතේ එකක් නම් පළවෙනි එක මෙතනින් ගන්න ඕනේ. කලින් අරගෙන තියෙනවා. කොහෙන්ද අරන් තියෙන්නේ? මේක කළුතර. දැන් ඔයාලට කොහෙන් කොළඹින් ගන්නද ඕනේ? ඔව් මිස්. කොළඹින් ගන්න පුළුවන් මෙතනින් ඇවිල්ලා. මොනවද මිස් ඕමනා වෙන්නේ? වාහනේ පොත ඕනේ, ඉන්ෂුරන්ස් එක ඕනේ, පරණ ලයිසන් එක ඕනේ, දුම් සහතිකේ ඕනේ. දැන් අවුරුද්දක් මේක පරණ වෙලා තියෙනවා මේ. එහෙනම් 130ක් දඩ ගෙවන්න ඕනේ. ඒ කියන්නේ කීයද මිස්? ඈ කොච්චරද ගාස්තුව වෙන්නේ? ගාස්තුව ඒ පරණ ගානම තමයි 130ක් දඩයක් එකතු වෙනවා. කොච්චර ලාවක් කියන්නේ මිස් ඇවිල්ලා ගන්න? මේ ෆෝන් එක තිබ්බා. ඔව් ඒ ඒ උත්තර දීම. එතකොට ඒ දැන් කොයිතරම් කරදරයක්ද ඒකනේ? ඔව් ඒක තමයි. මේ නිලුව කොයිතරම් ගේන්න ඕනද රිය කියවිලි ගේන්න ඕන කරදරය ඒකනේ. පොත ඕනේ. ඔව්. ලයිසන් ඕනේ. හ්ම්. ඉන්ෂුරන්ස් එක ඕනේ. මේ ඔක්කොම ඕනේනේ. ඊට වැඩි ලේසි ක්‍රමයක් තියෙනවා. ඔව් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ මේ මේ මාලිගාවත්තේ අජිත් අයියට කතා කරන්න ඕනේ. වැඩි ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන්. හලෝ. අජිත් අයියා නේද? ඔව්. අජිත් අයියේ මේ මතකද දන්නේ නැහැ මාව. මම චන්න ගියපාර අර මේ ලයිසන් එක කරගන්න ආවා. ආ අයියේ මේ ඒ වාහනේ මම වික්කා. ඊට පස්සේ දැන් මට මේ මේ පාර තව ලයිසන් එකක් කරගන්න තියෙනවා. මේ ඒක ඇයි කොහොමද කරගන්න මේ පුළුවන් අයියා ඉන්නවද? මොකද වාහනේ? ත්‍රිවිල්ල ඇත්තින්නේ අයියේ. ඉතල බයික් එකක් නැති මොනද? හෙට උතරෙන්න මම. ඔව් අයියේ මං මුකුත් මේකේ දුම් පරීක්ෂා ආරාමය මොනවත්ක්වත් කරේ නැහැ. ඔව් පොතේ පොතයි මේ පරලයිසන් එක අරන් යන්න හෙට විතර. ආ මේ දැන් මුකුත් දැන් මෙහි අර ඒජ් ඔෆිස් එක යනවා නම් දුම් පරීක්ෂණ ඒවා මුකුත් කරලා ගෙනියන්න ඕනේනේ. ඔය ඕන අරන් යන්න මේ හෙට එන්නවා. හෙට එන්න ඕනේ අයියේ. දැන් කොහොමද අයියේ ගණන් එම? අවකට දැන් යනවා 2200ක් විතරයි තියෙන්නේ. ගණන් වැඩි කරලානේ. වැඩි කරලානේ. එතන ඇතුලේ ගානක් 2200යි අයියේ. අයියේ ගානද ඔක්කොම? ඔක්කොම ඔක්කොම 2200. ත්‍රිවිල් එක නේද? ඔව් ත්‍රිවිල් එකයි. ඔව් ඔක්කොම 2200. අයියේ පරණ නම්බර්ස් ඉන්නේ 202 ත්‍රිවිල් එක. ඒකේ මේ අර ඉන්ෂුරන්ස් කරන්න තියෙන එක ඒක ගිය අවුරුද්දට කරලා නැහැ. ආ ඒක කරලා නැහැ. ආදායම් බලපත්‍රය තියෙනවනේ ඒක අරන් කරපේ. ආදායම් බලපත්‍රය පරණ එක නේද? ආ එච්චරයි නෝනේ. ඔව් එච්චරයි පොතයි පොතයි. ආ පොතයි. හා හරි අයියා එනනම් කෝල් එකක් දෙන්න ඇවිල්ලා උන්ට උනේ. ආ හරි හරි. හරි ඕකේ බයි. හරි හරි. 2200 යෝනේ 2200 යෝනේ ටිකක් වැඩි ප්‍රගාණක් දෙන්න ඕනේ. හැබැයි ඒ හොර පාරෙන්. එතකොට අර කිසිම දුම් පරීක්ෂාවක් නැතුළු මේව කිසිම දෙයක් ඕනේ නැහැ. ඇයි දැන් දුම් පරීක්ෂාවන් හරි පරණ ලයිසන් හරි ඕනකම තියෙන්නේ? ඒ සම්මත නීති රීති. එතකොට අපි බලනවා දැන් අනිත් කෙනාට මොකක් වුණත් කමන්නේ. අපි අපේ වැඩේ කරගන්න පුළුවන් මට්ටමක් ගැනනේ හිතන්නේ. මොකද සමාජයේ මේ වෙනකොට හරි මේ ක්‍රූර තත්ත්වයකට පත් වෙලා අනිත් මිනිස්සු ගැන හිතන්නේ. අනිත් මිනිස්සයාට මොකක් වුණාද? අපේ වාහනේ දුම් ගිහලා අනිත් මිනිස්සුන්ට පිළිකාවක් හැදුනාද? අපේ වාහනේ සද්ද වෙලා වෙන ප්‍රශ්නයක් වුණාද? ඕවා ගැන හිතන්නේ නැහැ. අපේ වැඩේ කරගන්න පුළුවන් නම් ඊට එහා දෙයක් ගැන හිතන්නේ නැහැ. ඉතින් මේකත් එක්තරා හිතුව. මොකද අපි හරි සමහර ලාවට මේ පුරාජේරු ගහනනේ මං අතනද මෙතෙන් තා විනාඩි 3න් ආවේ. දැන් සමහරු කියනවා හයිවේ එකේ දැන් යන්න තියෙන වේගේ 100යි. එක්තරා ඇමතිවරයෙකුත් ප්‍රකාශ කරා මේ වාහන මේ ඔය ප්‍රවාහන සම්බන්ධ මම ගියේ 180ට කියලා. ඒ වගේ සමහරු කියනවා මම ගියේ 120ට විනාඩි 30න් මම ගාල්ල ඉඳලා කොළඹට ආවා. එහෙම පුරාජේරු කියන මට්ටමක් තියෙනවා. හැබැයි යන්න තියෙන 100ට. එතකොට දැන් අපි හිතනවා ඒක වීරකමක් කියලා. හැබැයි හිතන්න දිනිත දැන් අනිත් වාහනත් එහෙම යන්න ගියා නම් මොකද වෙන්නේ? අපිට යන්න හරි අනිත් වාහන පහ කානුවකට හරි දාගෙන ඉඳ දෙනවා. මේ යන්නේ පිස්සෙක් කියලා හිතලා හරි ඉඳ දෙනවා. මොකද එහෙම නැත් අනිත් වාහනත් එහෙම ගියා නම් මොකද වෙන්නේ? අනතුරක් වෙනවා. එතකොට ඒක තමයි වගකීම. ඔව් මේක වැඩි තියෙන නිලූප අපේ සමාජ වගකීම
අපි තේරුම් අරන්නේ තේරුම් අරගන්නේ අපි කරන වැරදි කොයිතරම් පාරට බැස්සෙන් පස්සේ දැන් දැන් මේ වෙනකොට මොස්තරයක් වෙලා තියෙනවා ටීවී බල බල යන එක ඔව් අනිත් එක තමයි සද්ද දාගෙන යන එක සද්ද දාගෙන යන එක LCD මොනිටරෙන් ටීවී බල බල යන එක ඉතින් එහෙම එකක් තියෙන එක හොඳයි වාහනේ පාක් කරපු වෙලාවක බැලුවට ගැටලුවක් වෙන්නේ නැහැ වාහනේ පාක් කරපු වෙලාවක DVD එකක් TV එකක් බැලුවට ගැටලුවක් වෙන්නේ නැහැ හැබැයි ඒක බල බල යන එක කොයිතරම් අවදානමක්ද ඔව් ඉතින් එහෙම මේ මේ S2 තියෙන්න ඕනේ පාරෙන් අනික් වාහන සම්බන්ධයෙන් අවධානය තියෙන්න ඕනේ මේ පැත්තේ හැබැයි අවධානය වෙන පැත්තකට එක තප්පරයක් ඇතුළේ අනතුරක් මොකද මේ ඉතින් ඒ වගකීම් සම්බන්ධයෙන් අපිට මේ එහෙම අනික් අය ගැන හරි සමාජය ගැන හරි එහෙම දැකීමක් නැහැ. හැබැයි අමතක කළ යුතු නැහැ අපිත් කෙනෙක්ගේ මේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ සහෝදර සහෝදරි කෙනෙක් නැත්නම් අපේ සහෝදරියෙකුට හරි එහෙම දරුවෙක් ඉන්න පුළුවන්. හැබැයි අපිට වුණොත් ටික දවසකින් අපි අමතක කළා. මොකද සාමාන්‍යයෙන් ඒක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මේක එහෙම අමතක කළ යුතුද? මොකද එහෙම වුණොතින් මේ අවුරුද්දෙත් අර සීමාව 200 ඉක්මවයි. එහෙම වුණොතින් අන්තරටපත් වෙන්නේ කාගේ දරුවද? කාගේ කවුද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ හින්දා තමයි මේ පිළිබඳව අපි කතා කරන්න ඕන රියදුරන් හැටියට. එහෙම නැත්නම් මේ 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 විශේෂ වූ සිද්ධිය සම්බන්ධයෙන් වගේම අපේ වගකීමෙන් අපි කොයිතරම් ඈත් වෙලාද කියන එක. ඒ හින්දා ඔබට ආරාධනා කරනවා අපිට කතා කරන්න 0115 347 347 මේ කතා කරන්නේ කවුරුවත් වෙනුවෙන්නේ අපි වෙනුවෙන්. බැලුම් ගල බැලුම්ගලත් එක්ක ඔබ එකතු වෙනවා. බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ පෙරේද සිද්ධ වෙච්ච ගල්කිස්සේ පාසල් වෑන් රථයක් සහ බස් රථයක් ගැටීම ඒ අනතුරු සම්බන්ධයෙන් අපි නොහිතපු කාරණාව. ඒ අනතුරෙන් හෙළිදරව් වෙන ඒත් පේන්න නැති කාරණාවක් තියෙනවා. ඒ පිළිබඳව තමයි කතා කරමින් ඉන්නේ. කතා කරන්න හිතවතුන් දෙදෙනෙකුට අපි ආරාධනා කරා ප්‍රියන්ත මහත්මයාට මුලින්ම අවස්ථාව දෙමු. කොට්ටාවෙන් කතා කරන අයබන්. වැදගත් අදහසක් තවත් හිරෝ දෙකිනු නිශාන්ත මහත්මයා කිරිඳලෙන් අයබොනට අයබොන් කියන්නේ ඇත්තටම දැන් මේ මේ ක්‍රියානතුරු සම්බන්ධයෙන් කතා කරනකොට ගොඩක් වෙලාවට ලංකාවේ මම දැකලා තියෙන තමයි දැන් අපි ප්‍රධාන මාර්ගවල ගමන් කරන දකින්න මේ කහයිරි දින්නේ ගොඩක් වෙලාවට බස් හෝල්ට් එකක් ආසන්නේ දැන් ඔබට මාර්ග දකින්න පුළුවන් පාර යනකොට සාමාන්‍යයෙන් බස් එකක් ඉස්සරහින් නවත්තපුවාම ඊට පස්සේ ඊළඟ වාහනේ ඒ බස් එකට ඕවර්ටේක් කරන්න ගියාම අනතුරු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද කහිර තියෙන්නේ බස් වලට ඇත්ත කී ඊට පස්සේ තමයි යාර දෙක තුනක් ඉදිරියේ. මෙන්න මේක සෑහෙන දුරට මේ රියනතුරු වලට දැඩිව බලපානවා කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද ගොඩක් අය බස් එකෙන් බැහැපුව ගමන් අනිත් පැතර පාර මාරු වෙන්න බලාගෙන ඉන්නේ සෙනඟක්. ඉතින් සෑහෙන මම අත්දැකීම දන්නවා. මේ වෙන විටත් මම මේ මහා මාර්ගයේ මේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මම මේ කතා කරේ. එතකොට මේ අර කලින් ප්‍රියන්ත මහත්මයා කතා කරා වගේම අද මේ ගොඩක් කාලවලට මහා මාර්ගයේ පොලිස් නිලධාරීන් මෙහෙම සිටියත් සමහර ලාවට ප්‍රභූවරයෙක් කවුරුරි ගියොත් එහෙම එතුමන්ලා කිසිම නැහැ ඔක්කොම අයින් කළා ඉඳ මේවා කළ දෙනවා
සමහර පුංච මිනිස්සුන් මේ වගේ දෙයක් පොඩි දෙයකදී පැකිලුණා තියෙන්නේ මේ මිනිස්සු ඒකට විශාල වශයෙන් වරදකඩුවෙක් විදිහට ඒක මේ දඩුවම් කරන මේ පෙළමෙනවා ඔව් හොඳයි පැහැදිලි කරනවා දැන් සමහර තැන්වලදී නිතර ඒ වගේ මේ දැන් බස් නැවතුම් පළ තියෙන්න ඕනේ බස් නවත්තන ස්ථානය පාරෙන් අනිත් පැත්තට පන්නලනේ තියෙන්න ඕනේ ඒ මග සලකුණු වල තියෙන්න ඕනේ කහිරි එතකොට බස් නැවතුම් ස්ථානයේ ලකුණු කරලා තියෙන්නේ පාරෙන් ඇතුළට පාර පැත්තට වෙන. එතකොට පාරේ තමයි බස් එක නවත්තන්න තියෙන්නේ. ඉතින් එහෙම මේ වැරදි අඩුපාඩුකම් බොහොමයක් තියෙනවා. මේ සියල්ල අනතුරු වලට හේතුවක් බවට පත් වෙනවා. දැන් මේ ඔය කියන සිදුවීම් ගත්තොත් දැන් අර මැතිඅමතුරු සම්බන්ධ කරන ගත්තොත් ඒ සම්බන්ධ ජනාධිපතිරයා නියෝගයක් පවා කළා. දැන් මේ සිද්ධිය සම්බන්ධව නියෝගයක් කළා මේ දරුවන් සම්බන්ධයෙන් මේ පාසල් වැන්ර සම්බන්ධයෙන් නියමනයක් කරන්න කියලා පොලිස්පතිවරයාට ඊවෙනකොට ජනාධිපතිවරයා මේ නියෝගයක් කළා. හැබැයි ඉතින් මේවා දැන් එතනින් පල්ලෙහාටත් කාන්දුනාට පල්ලෙහා මට්ටමේදී කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මොකද පොලිස් පොඩ්ඩකට උනත් පාරේදී ඒ වගේ වාහනයක් ඇල්ලුවොත් ඉතින් සීඩ්නේ වුණා වගේ නෙමෙයි අනිත් පැත්තට ගෙදර යන්නේ මේ. ඒක තමයි වෙන්නේ. එහෙම ගියපු කොයිතරම් උදවිය ඉන්නවද ඒ වගේ මිනීතර වැඩ කරන්න ගිහිල්ලා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නිලූප අපි කතා කරන්නේ ගල්කිස්සේ සිදුවෙච්ච අනතුර ගැන. මේ ගල්කිස්සේ සිදුවෙච්ච අනතුරේදී මේ පාසල් වෑන් රථය අයිතිකරු අපිට හමු වුණා. ඔහුගේ දේනියත් මේ අනතුරෙන් තුවාල ලැබුවා. ඔහු දැක්වේ මෙවැනි අදහසක්. රියදුරාගේ පැත්තෙන් එයා කියන්නේ මොකද? එයා පිළි අරගෙන එහෙම එයා වැරද්ද කරා කියලා. තරුණ එක්කෙනෙකුට දුන්න එක තමයි උතර ප්‍රශ්නේ වුණේ අපිට. අත්තරම ඒක තරුණ අයට දෙන්න අපි දැන් දුක් වෙන ඉතින් අපරාධික ගොඩක් තාම කල්පිතක වගේ අපි. දුර ටිකක් අපාවෙන ටික මේවා නෙල්ලෙනවා. එල්ල නිසා සම්බියක් දාලා දුන්නා දැන් ටිකක් අපාගෙන යන්න දුන්නා. මේ ඩෙඩ්ඩල් එකට දින දුන්නා මේ ආස්කේ ඔක්කොම එස්සේ ගත්තා ඒක විදිනවා දේවා. ඔළුව රිදනවලු. ඔව්වා ඉස්සෙ වැඩි මොකද මේ ඒ පාසල් වැන් රථයේ මේ හිමිකාර මහත්මයාත් මේ වෙනකොට රෝහල්ගත වෙලා ඉන්නේ. ඔය මේ රෝහලේදී ඒ අනතුරුපත් වෙච්ච උදවියගේ හඬපට ඔබට යම් අපහසුතාවයක් ඇති. මොකද මේ අධික සෙනගක් ඉන්නවා. ඒ කරුණු කාරණා එක්ක ගෝසාවක් තමයි හඬපත පිටිගත කරේ. කොහොම නමුත් මේ දැන් ඒ මහත්මයා මේ රියදුරු මේ තැනට මේ රියදුරු තන්ත්‍රයට පත් කරලා තියෙන අවුරුදු 21 කෙනෙක්. එතකොට తాවකාලික මේ රියදුරු බලපත්‍රයක් තියෙන්නේ. తాවකාලික රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් වාහන පදින නිශ්චිත බලපත්‍රයක් තියෙන කෙනෙක් එක්ක වාහන යන්න ඕන. අනිත් එක තමයි මේ පාසල් ගහගෙන එහෙම යන්න ඕන. ඒක තමයි මේ පාසල් වෑන් රථයක් නෙමේ පදවන්නේ. ගිහිලා තියෙන්නේ high speed එකේනේ. ඔව්. ඉතින් එතකොට දැන් ඒකෙන් දැන් මෙතෙන්දි මේ උදවියට බැනලා හරි එහෙම නැත්නම් අර මේ හොරට ලයිසන් දෙන්න ඔය පාරට වණ වාහනයක් දාන්න මේ ලයිසන් ඔක්කොම හදලා දෙන අජිත්ට හරි බැනලා වැඩක් නැහැ. ඔව්. එතනින් එහාට අපි ගැන අපිට බැනගන්න. මොකද අපිත් හදන්නේ හැමතැනින්ම රිංගල යන්න පුළුවන් නම් ඒක තමයි පාර යනකොට රිංගල යන්න බලන්නේ. මොකද දැන් කහපාට ලයිට් එක පත්තු වෙන්නේ දිනිතා මේ ඊළඟට රතුපාට ලයිට් එක පත්තු වෙනවායි කියන සංඥාව දෙන්න. ඒක මේ යම්කිසි මේ පූර්ව ඇඟවීමක්. එතකොට ඒ කහපාට ලයිට් එක දැක්කම වාහනේ නවත්ත ගන්න ඕන. හැබැයි අපි කහපාට ලයිට් එක දැක්කම මොකද කරන්නේ? පුළුවන් තරම් වේගෙන් අයියෙන් ගිහලා ඒක පන්න ගන්න හදන්නේ. ඉතින් එහෙම දැන් ඒවා අපි hina වෙලා කිව්වට ඕවා තමයි අනතුරු. දැන් ඕවයින් ඒ අනතුරුට වඩා අපි සම්බන්ධයෙන් අපි නැවත වතාවක් හිතනවනේ. එතකොට අපි මෙහෙන් දාගෙන දැන් ඒ ට්‍රැක් එකේ යන්න එහෙම නැත්නම් නියමිත මාර්ග තීරුව යන්න බෑනේ. එහෙම ඉවසීමක් නැහැ. එතකොට මෙහෙන් දාලා කොහොම හරි යන්න හදන්නේ. එතකොට එහෙම ගියන් පස්සේ මොකද වෙන්නේ අන්තිමේදී? ලොකු මේ හිරවීමක්. අනිත් එක දැන් ඔහොම එහෙම මෙහෙන් දාලා යනවනේ. දැන් ඔෆිස් යන්න හරි ඔෆිස් එන්න හරි එහෙම එනවා. ඇවිල් ඔෆිස් එකේ වැඩ කරනවා. ඒක තමයි කියන්නේ. එහෙම කරන්නේ නැහැ. එතකොට දැන් හැන්දාවට එහෙම ඉක්මනට යනවා. එහෙම මෙහෙන් දාලා කොහොම හරි යනවා. ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? හතේ ඉඳලා 9 වෙනකන් මෙගාටෙල් නාට ටික බලනවා. ඔව්. එතකොට ඉතින් ඔය යන්නේ වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ප්‍රවෘත්තිවත් බලන්නේ නැහැ. එහෙම සවිඥානිකමකුත් නැහැ. එතකොට මේ ආදරය වෙනුවෙන් හඳා වැළපෙන එහෙම මේ ටෙලි නාට්‍ය ටික බලලා ආයේ සුපුරුත් ජීවිතේ පටන් ගන්නවා. ඉතින් මේ මේකෙන් එහාට අපි හිතන්න දේවල් තියෙනවා. අනිත් එක තමයි නිලූප මේ තරුණ පරිපුරේ ගොඩක් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ. මං ස්පීඩ් එකෙන් යනවා. ඔව්. මේ අනිත් එක්කෙනත් එනවා. තරඟ තියෙනවා. මේ රෑට අපි දකින්න සමහර වෙලාවට මේ හයි ස්පීඩ් වාහනත් එක්ක මේක එක තරඟ තියෙනවා. කවුද දිනන්නේ මචං? මම තමයි හයියෙන් යන්නේ. ඔව්. එහෙම කතානේ කියන්නේ. ඔව්. හැබැයි එහෙම හයියෙන් ගියපු උදවියට හයියෙන් යන්න වෙන්නේ ගමනාන්තයර නෙමෙයි. ඔව්. වෙන තැනකට යන්න වෙන්නේ. එහෙම ගියපු උදවියනේ. ඉතින් දැන් ඒ එහෙම පිළිබඳව ඒ කරුණු කාරණා පිළිබඳව මේ හිතන්නේ නැහැ. කොහොම නමුත් දැන්
අපිට නැවත හිතන්න වෙන්නේ මේ 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 වගේ අනතුරු සිද්ධ වුණායින් පස්සේ මේ පිළිබඳව මොකද වාසනාවකට කවුරුවත් මිය ගියේ නැහැ මේ සිදුවීමෙන් හැබැයි ආයේ ආයේ හිතන්න වෙනවා මේ පිළිබඳව මේ සිද්ධිය පිළිබඳව කතා බහ කරන්න අපි ඊයේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ගියා මේ සිද්ධ වෙච්ච මේ දරුවන් අනතුරු සිදුවි දරුවන් දකින්න ඒ වගේම ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව කරුණු කාරණා විමසන්නේ අවස්ථාවේදී අපිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා හම්බුණා මෙම අනතුර නිසා මුල් අවස්ථාවේ රෝහලට පැමිණි 8 දෙනාගෙන් බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීලා 4 දෙනෙක් ඒ වෑන් රථයේ වීදුරු සහ දරුදරයන් 3 දෙනෙක් එතකොට 4 දෙනෙක් ඒ අය පිටත් කර යවනු ලැබුවා ඒ ඉතිරි අයගෙන් 4 දෙනෙක් රෝහල් ගත කරා ඒ රෝහල් ගත කරපු අය පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවන් දෙදෙනෙක් ඒ අය අතරින් ඒ පිරිමි දරුවෙක් ගේ තත්ත්වය මත ප්‍රධාන ශල්‍යකර්මයක් සිදු කිරීමට වුණා ඒ ශල්‍යකර්මයෙන් පසුව ඔහු මේ දක්වා දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ගන්නවා ඒ වගේම අනිත් දරුදරියන් තිදෙනා සම්බන්ධයෙන් විවිධ යොමු කිරීම් දැන් එක දරුවෙක්ගේ දත්වලට ඒ මුඛයට හානි වෙලා තියෙනවා එතකොට ඒ විශේෂඥාංශයට යොමු වෙනවා ඒ ආදි වශයෙන් ඒ අයගේ යොමු කිරීම් සහ මූලික ප්‍රතිකාර මේ අවස්ථාවේ කරගෙන යනවා මේ අයගේ තත්ත්වය සතුටුදායක වෙමින් පවතිනවා කෙසේ වුණත් මේ ඇති වුණු අනතුර ඊටාම මේ ඛේදනීය අනතුරක් හැටියට අපිට සලකන්න පුළුවන් ඒ රෝගීන් ගේන අවස්ථාවේදී අපිට ඇතිවන මේ තත්ත්වය තුළ ඒ ඊටාම ඛේදනීය තත්ත්වයක් ඉතින් අපිට පෙනියන කරුණ තමයි මේ පාසල් සිසුන් ගෙන යාමේ ප්‍රවාහන සේවා යම් පැහැදිලි ලෙස ප්‍රමිතියකට ලක් කිරීම අත්‍යවශ්‍ය බව. මොකද අද පවතින මේ පාසල් ප්‍රවාහන සේවාව ඉතාම අවිධිමත් බව අපි මං හිතන්නේ සියලු දෙනාම දන්නා කරුණක්. හොඳයි. ගාලින් හමඩින්න අයබෝන් සුබ දේශනාවක් ඔබට. සුබ දේශනාවක්. ඔව්. මට කියන්න තියෙන ඇත්තම දැන් සමහර බස් වල දැන් ඒගොල්ලෝ දැන් අපි දුර ගමන් යනකොට මේ ඔෆිස් එකට යනකොට එහෙම කිසිම මේ වෙකක් නැහැ ඒගොල්ලෝ හිතාගෙන ඒගොල්ලගේ බස් එක විතරයි තියෙන්නේ රාජ්‍ය මේ මහා ජනතාවට සේවය කරන්න කියලා මේ මතරමග නවත්තගෙන ඉන්නවා ඇත්තටම උදේට මිනිස්සු යන්නේ දැන් කොළපිටියෙන් දෙහිවලෙන් බහලා දුවන්නේ ඉක්මනට කාර්යාලයට යන්න නමුත් ඒ වෙලාවෙත් නතර කරගෙන ඉන්න එකක් අනිත් එක තවත් තියෙනවා මේ අසාමාන්‍ය ගාස්තුවක් අය කරනවා ඒගොල්ලෝ. ඔව් කොහොම නමුත් මේ දැන් ඒ හැම දෙයකම මේ අවසාන ප්‍රතිඵලය හනතුරක් වෙන්න පුළුවන්. ඔව් අනිත් එක තමයි මේ මේ කාලේ බස් නවත්තන්නේ පාර මැදනේ. හෝල් එකක් තියෙනවා. එහෙම නවත්තන්නේ නැහැ. නවත්තලා ඉඳලා ඊට පස්සේ තමයි අර ටයිම් එකට නියමිත කාල සීමාවක් තියෙනවා විනාඩි 40ද විනාඩි 35ද එහෙම බස් එකක් යා යුතු වෙලාවක් නිශ්චය කරලා තියෙනවා. මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරිය විසින්. එතකොට මග නවත්තගෙන ඉඳලා ඒ ටයිම් එකට තමයි ඊට පස්සේ ස්පීඩ් දුවන්න මේ නැත්නම් වේගෙන් යන්න රේස් දුවන්න ඒ සියලු කටයුතු ටික ලැහැස්සු වෙන්නේ. සමහර ලාවට එහෙම බස් යන හැටි දැක්කම ඇඟේ හිරිගඩු පිපෙනවා. බස් එක ඇතුළේ ඉන්නකොට නේ බස් එක එළිය ඉඳන් බලන් ඉන්නකොට තමයි ඒක මේ තියෙන්නේ බරපතලකම දැනෙන්නේ. ඔව් වැඩි තියෙන්නේ මේ මේගොල්ලෝ කොච්චර මගින්ට ආදරේද කියනවනම් රණ්ඩු වෙවි තමයි පාර යන්නේ මේ බස් වල කට්ටිය. ඔව් ඒ සියලු දෙනා ගත්තම අපිනේ අපිනේ ඒ බස් එකේ රීදුරා බවට පත් වෙන්නේ. එතන නැත්නම් සමාජයේ රීදුරා හැටියට පාරේ වාහනයක් කරන් යන්නේත් අපි. එතකොට මේ තවත් කෙනෙකුට ඇඟිලි දික් කරගැනීමට වඩා අපේ පැත්තට දික් වෙන ඇඟිලි හතර සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. මොකද මේ මේ සිදුවීම් සියල්ල එහෙම මේ සුළුෙන් තකන්න බෑ. මොකද අපිත් මොකද අනතුරක් වෙන එක වළක්ව ගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි තව අනතුරක් මේ නොවි තව කෙනෙකුට කරදරයක් නොවි පාර යන්න අපිට මේ හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම හිතන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කොහොම හමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට මේ පාසල් ළමුන් එහෙම නැත්නම් පාසල් වෑන් රථ සම්බන්ධයෙන් යම්කිසි නියාමනයක් සිද්ධ වෙනවා. ඒ මේ ළම ආරක්ෂණ අධිකාරිය හරහා. තවත් හිතවතෙක් ඉන්නවා පුෂ්පමාලි මහත්මිය. අයිබන්. හලෝ අයිබන්. මට කියන්න දෙන්නේ මහත්මයා මේ සමහර පාසල් වෑන් රථ තියෙනවා ළමයි වමනාට ප්‍රමාණයට වඩා වැඩිපුර පටවගෙන යනවා. ළමයින්ට ඉඳ ගන්න පහසුකම් නැහැ. මම යෝජනාවක් කරනවා මේ බලධාරීන්ට මේ හැම ආසනයකට එක ළමයා ගානේ හැම වාහනයකටම දාන්න කියන්න. තව වැරද්දක් තමයි මේ රියදුරන් කරන. ඒ රියදුර ආදායම තනි කර ගන්නවා වෙන සහායකයෙක් ගෙනියන්නේ නැහැ. ළමයි අතරමඟ බස්සනවා කහිර පිනිපෙනී ළමයි කහිර තනියෙන් මාරු වෙන්න ඕන. තව වැරද්දක් තමයි මේ රියදුරන් අතර තියෙන සුහදතාවය මත සමහර පාසල් වලට ඒ වාහනේ දැන් අපි නගන වාහනින් ගෙනihin බස්සන්නේ නැහැ. අතරමඟදී වෙන වාහන වලට ළමයිව නගනවා බස්සනවා. ඒ වගේ වැරදි සිද්ධ කරනවා. මේ අනිත් එක මේ ගොඩක් පරණ වාහන මම දන්නවා. කොරණ ප්‍රදේශයේ වැඩිපුර පාසල් ප්‍රමාණයක් තියෙනවා. මේ පාන දුර ඉඳලා යන ළමයි ගොඩක් ඉන්නවා. ඒ වාහන වල අනිවාර්යෙන් මේ වැරද්ද කරනවා.
මේ කරුණ තමයි මට කියන්න තියෙන්නේ මේ දරුවන්ගේ පහසුකම් වැඩි කරන්න ඕන මොකද හැමදෙමාපියෙකුටම පාසලකට යන්න බැරි නිසා තමයි දරුවන්ට ආදරේ නැතිකම නෙමෙයි මහත්මයා මේ යන්න බැරි නිසා තමයි මුදලක් දීලා අපි ඒ ඉල්ලන මුදල දීලා ළමෙක්ව යොමු කරන්නේ නිලූප මේ පාසල් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමේදී පවා නීති රීති තියෙනවා මේ ගැන දැනුවත් වෙලාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නමුත් එහෙම නීති රීති තියෙනවා ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් මේ සංගමයක් පවා තියෙනවා ඔව් මේ කරුණා කන සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන කිරීමේ සංගමේ බහණ්ඩාගාරික ලලිත් චන්ද්‍රසිරි මහත්මයා ජාතික ළම ආරක්ෂණ අධිකාරියත් එක්ක එකතු වෙලා පාසල් වෑන් රථ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භලා තිනවා ඒ සියලු දේ කරන්නේ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් එතනදී අපි සභාපතිතුමෙන් එක්ක සාකච්ඡා කරලා තීරණයක් කරගත්තා පාසල් වෑන් රථ ලියාපදිංචි කරනකොට රියදුරාට අවුරුදු 5ක්වත් පරණ රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕන කියලා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි අපේ සංගමයට ප්‍රථමාධාර පුහුණුවක් දීලා තිනවා ඒ වගේම ආරක්ෂිතව රියපැදීම් පුහුණු පාඨමාලාවල් කරලා තිනවා පාසල් වෑන් රථ රියදුරන්ගේ ඇස් පරීක්ෂා කිරීම කරලා තිනවා සුද ඉවත් කිරීමේ කටයුතු කරලා තිනවා එතකොට අක්ෂි කාචබද්ධ කිරීම කරලා තියෙනවා ඉතින් මේ වගේ දේවල් අපි ඔක්කොම කරන්නේ මේ මතු පරපුර ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් සේවයක් හැටියට මේනකොට අපි සමාජිකව අපි දැනටත් ලියාපදිංචි කරගෙන යනවා ඉතින් අපිට ජාතික ළම ආරක්ෂණ අධිකාරියෙන් සෑහෙන සහයෝගයක් තියෙනවා අපේ සංගමේ වාහන අපි දැනටත් ලියාපදිංචි කරගෙන යනවා හැබැයි අපි අපේ සංගමයට සමාජිකත්වයට මේ හැම අද පටන් ගත්ත පාසල් වාහනයකට අද දෙන්නේ නැහැ සමාජිකත්වය අපි මේ පුද්ගලයා ගැන බලලා හොයලා බලලා මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි යා මේ සේවයට සුදුසුද කියලා හොයලා අපි සමාජිකත්වය දෙන්නේ ඒ නිසා අපි වගකීමකින් මේ කටයුත්ත කරනවා වෑන් රථ පද්ධතිය නියමානුකූලව කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා වෑන් රථ ලියාපදිංචි කරන්න පටන් ගත්තේ. නමුත් ඒක අර දැන් ඔය වගේ නොකරන අයට නොකර ඉන්න පුළුවන්කම තියෙනවා තාම. අවතියයි විතරක් අපිට ළඟට ඇවිල්ලා ඒ විදිහට කළා ඒ විදිහට මේ ලියාපදිංචි වෙලා ඒ මේ නියමානුකූලව කටයුත්තේ මුල පිරීමක් කළා තියෙනවා. නමුත් අපි දෙකෝ කියන්නේ සංගම්මුත් අපිත් අතර තියෙන එකඟතාවය මත කළා විතරක් හරියන්නේ නැහැ. එතකොට මේ වගේ නොකර මේ වගේ අපි අවුරුදු 5ක ලයිසන් එකක් තියෙන කෙනෙකුට මිසක් අපි ඒ වුන් ලියාපදිංචි කරන්නේ නැහැ. ඒ වුණාට දැන් මේ වගේ නොකර ඉන්න අයට නොකර ඉන්න පුළුවන්කම තිබ්බා. තමන්ට ඒ නොකර ඉඳීම මේ කරන්න වෙන්නේ නීතියක් හැදුම් නැති වුනහම. ඒතකොට ඒ නීතියක් තිබුණා නම් ওই විදිහට අද ওই වගේ අවුරුදු මේ මට ගාමට ආරංචි වෙලා හැටියට එන්නේ මේක తాවකාලික රියදුරු බලපත්‍රයක් තියෙන තැනක් ලැබුවා කියලා අවුරුදු 21ක. ඒක එහෙම නම් මේ වගේ පොඩි වයසක තාවකාලික රියදුරු බලපත්‍රයක් කෙනෙකුට ඒ පාසල් දරුවන් අරගෙන යන්න ලැබෙන්නේ නැහැ. කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. කොටදිනියාවෙන් සිරිපාල මහත්මිය නෝ අයබන්. සුබ දහසනක් වේවා මහත්මයා. මේ ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ මෙච්චර අනතුරු වෙනවා. මේ ජනමාධ්‍ය තුලින් ඔබතුමාලට විතරයි මේක පේන්නේ. මම පසුවට කතා කරන්නම් මේ ගැන. ඇත්තටම රූපවාහිනී වැඩසටහන් වලට සතියේකට සැරයක් මේවා අරගෙන දෙසෙනක දැනුවත් වෙනවා නම් මේවාගේ අනතුරු අඩු වෙනවා. මට මගේ රියදුරු බලපත්‍රයේ විතරක් අවුරුදු 40කටත් වැඩි. නමුත් අපි තාමත් ඉගෙන ගන්නවා. අද පාරට වාහනයක් ගත්තම රියදුරෙක් හදන්නේ අනිත් මනුස්සයා පරදලා කොහොම හරි යන්න. අපි ඉස්සර හඳුරට යනකොට හැම වාහනයකටම හෝන් එකක් ගහලා යන්න හරි සහයෝගයෙන්. අද ඒ සහයෝගය අඩුයි. තමුන් ගැනම හිතෙනවා. කිසිම කෙනෙක් හෙඩ්ලයිට් දාගත්තොත් නිමන්නේ නැහැ. අනිත් මිනිහා හේන ගහලා ගියත් කමක් නැහැ. හෙඩ්ලයිට් එක දාගෙන තමයි අර රියදුර යන්නේ. මේ රියදුර මීට වැඩිය විනීත වෙන්න ඕන. අනිත් මනුස්සයෝ ගැන හිතන්න ඕන. මේව හිතන්නේ නැති හින්දායි අද මේ අනතුරු ටික වෙන්නේ. රියදුරෙක් කියන පළපුරුද්ද තියෙන්න ඕන අවුරුදු 10ක් 15ක්වත්. අපි තාමත් ඉගෙන ගන්නවා මහත්තයා මං කැලේට වාහනේ දාන බේරගෙන ඇති ලක්ෂ වාරයක්. මොක ඇගට ඉතින් අපි යට කරගන්න යන අපි නීතියනේ මේ අපේ ජීවිතේ බේර ගන්න අපි ඒක යන මම ඔය සියලුම රියදු ඔය සියලුම වෘත්ති කරලා තියෙනවා. පාසල් බක්ෂත සේවාව කරලා තියෙනවා.
අපි පුදුම පරිස්සමකින් තමයි මේ ළමයි ටික බේරගෙන තියෙන්නේ. අද රියදුරංගේ කිසිම විනීතභාවයක් නැහැ. රියදුරංගෙම තියෙන අඩුපාඩුයි අනිත් එක මහත්තයා මේ නීති. දැන් ප්‍රධාන පාරවල් තියෙනවා වාහනවලට සමහර වාහනවලට පොඩි වාහනවලට ත්‍රී වීල් වලට ලොරි වලට බස් වලට දකුණෙන් දාන්න බෑ. නමුත් අර වම් අත පැත්තෙන් බස් එක නවත්තපුවම පාර දිගටම පොලිම දකුණු පැත්තේ පාර තියෙනවා. පොලිස් නිලධාරි බලාගෙන ඉන්නවා මේක tag ගාලා දකුණෙන් දාපු ගමන් අල්ලනවා. ඉතින් මේ නීති රීතිත් බොහොම කල්පනා කරලා මේ මිනිස්සුන්ට අවශ්‍ය විදිහට හදන්න ඕනේ. නීති රීති තියෙන තිබුණාට බෑ මේ මිනිසුන්ගේ සල්ලි ගන්න විතරක් නීතියක් හදාගන්න බෑ. මේක මිනිස්සු වර්ගයාටම යහපතක් වෙන නීති තියෙන රීදුරු විනීත වෙන්න ඕනේ. රීදුරෙක් හිතන්න ඕනේ මේක මේ මං විතරයි මේ පාර යන්නේ කියලා. මේ මා මේ පාර මහ පාර යන යාචකයාටත් අයිති. සියලු දෙනාට ගෙයතුර ගෙඩකඩක් නැතිව ගොස් බහින්න වෙන්නේ පාරට. හොඳයි පැහැදිලි ඔබේ අදහස. දැන් මේ මහත්මය කිව් විදිහට ඒ විදිහට පාරට මේ කැලේට දාගෙන වාහනේ නවත්තගත්තේ නැත්නම් අද ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියනකවත් හිතන්න මේ හිතා ගන්න අමාරුයි. මොකද තමන් වරදක් නොකරත් අනික් කෙනාගේ වරදින්ද තමන් අනතුරටපත් වෙන්න පුළුවන් පාරදී. එතකොට මේ පොදු කාරණාව තමයි හිතන්නේ නැත්තේ. කොහොම නමුත් දැන් මේ දැන් බීලා වාහන ලවන්නේ පයි කියන එක මේ පොලිසිය ඉන්න හින්දා අල්ලයි අර මේ ඉඹින්නේ මූණ කියලා ඒ බයටනේ එහෙම නොකරින්. එහෙම නැතුව මේ බීලා යනකින් අවදානමක් තියෙනවා මං මගේ මේ මානසික මට්ටම අවුල් ඒ හින්දා අනතුරක් වෙයි කියලා එහෙම හැඟීමක් නැහැ. ඒක අපි පොදුවේ අපි හැමදේම එහෙම තමයි හිතන්නේ. ඒතර මේකෙන් එහාට හිතන්න ඕනේ. මොකද ඒ වෙන අනතුර සම්බන්ධ ඊට පස්සේ මොකද වෙන්නේ? සදාකාලිකව අබ්බගත වෙලා ඉන්න වෙයිද දුක් විඳින්න වෙයිද ඒ ගැන හිතන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් මේ රියදුර අපි දෙකොට ආශයක් ඉන්න පාරදි. ඒ රියදුරන් හැටියට අපි සිටියුතු කාරණා පිළිබඳව කතා කරන්නේ ප්‍රවීණ මෝටරස් ඉංජිනේරු ලාල් අලවත්. රියදුරන්ගේ දෙකොටසක් ඉන්න බව අපි දන්නවානේ. සාමාන්‍ය රියදුරන් සහ වෘත්තීයමය රියදුරන්. අපි ඔක්කොම රියදුරන්. මම මගේ වාහනේ එලවනා වගේම අපි මේ අසන්නන්නම් ඒ අයගේ වාහන එලවනවා, පදවනවා. නමුත් වෘත්තීය හැටියට රියදුරුකම කරන කෙනෙකුගේ මේ හැකියාව, හික්මීම, දැනීම අපට වඩා ඉහළ මට්ටමක තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. වෘත්තීයමය රියදුරේ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් කියලා කියන්නේ ඉතා ඉහළ මට්ටමක දැනීමක්, හැකියාවක්, හික්මීමක් ඇති පුද්ගලයෙක් විය යුතුමයි. ඒ වගේම මේ සමාජයේ හැම පුරවැසියෙකුටම තියෙනවා සමාජීය වගකීමක්. ඉංග්‍රීසියෙන් කියනවා social responsibility. රියදුරෙකුගේ වගකීම තමයි ආරක්ෂාව ප්‍රධාන වශයෙන්ම. මේ ආරක්ෂාව තමන්ගේ ආරක්ෂාව, අනෙකුත් ජීවිතවල ආරක්ෂාව සහ දේපළවල ආරක්ෂාව. මේ ආරක්ෂා සියල්ලම වෘත්තීයමය රියදුරෙක් ඉතාම ඉහළ මට්ටමින් පිළිපදින්නට ඕනේ. දැන් අද රටේ කොච්චර ස්කූල් වෑන් යනවද? හරි ප්‍රමිතියට මේ වෑන් නඩත්තු වෙලා නැහැ. හරියට ටයර් නැහැ, හරියට බ්‍රේක් නැහැ, හරියට පැති කණ්ණාඩි නැහැ, සිග්නල් ලාම්පු නියම විදිහට වැඩ කරන්නේ නැහැ. කාර්මික தත්ත්වය ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. රියදුරාගේ විනය හික්මීම ඉතාම පහළ මට්ටමක. ඉතින් මේවා නිසා තව කොච්චර පාසල් වෑන් සේවාව අතරමඟ කඩාකප්පල් වෙන්න පුළුවන්ද? ඔව් මේක තමයි අපි හිතන්න ඕන රියදුර හැටියට අර බස් වල ගහලා තියෙන ජීවිත රසක් ඔබ දෑතේ කියලා. ඒක ඇත්ත. ජීවිත රසක් ඔබ දෑතේ. තනියම වාහනේ ගියා ජීවිත රසක් ඔබ දෑතේ. මොකද පාර යන තවත් මිනිස්සු ඉන්නවා. ඒ හින්දා රියදුරන් හැටියට අපි කොතනද ඉන්න ඕන? මගින් හැටියට කොතනද අපි පාරදී ඉන්න ඕනි? අන්න ඒ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. කතා කරන්නේ මේ පැතර බිංදු 115යි 347යි 347. අවුරුදු දෙකක් උනා කෙනෙක් පුරුදු කෙනෙකුට කොයි ළමයි දෙන්නේ බෑ. පොඩි ළමයි දෙන්නේ බෑ. ලොකු වෙන ලොකු මිනිස්සු නම් කොහොම හරි ගමන්නේ. පොඩි ළමයි මාස 8ක් ලයිසන් අරගත්තේ කෙනෙක් කොහොමවත් පළපුරුද්දක් නැහැ ළමයි ගෙනියන්නේ. එහෙමනේ දැන් රජයෙන් ලයිසන් එකක් දුන්නොත් ඒ මිනිහා ඕන එකක් එලවනවානේ. යා ලයිසන් එකක් දුන්නා. යා බලන්න කියලා දැනන්නේ ඒක නෙමෙයි. රජයෙන් ලයිසන් එකක් දුන්නොත් ඒ මිනිහා ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නේ. යාට වාහනයක් එලවන්නයි කියතියි. කවුරු හරි අද ඊයේ ලයිසන් ගත්ත මිනිහෙක් කාරි අරගෙන යනවානේ. ඔය මේ ගල් කිස්සේ අනුතර මේ පස්සේ පාසල් මේ වෑන් රථ රියදුරු අතරෙත් ඔහොම කතා බහක් තමයි ඇතුනේ. අතර වාරේ හෙන්රි මහත්මයා ඉන්නවා ආයිබන් ඔබට තලවත් ගොඩින්. නිලුප ගොඩක් ස්තුතියි මේ අවස්ථාව මට දුන්නට. නිලුප අපිට කියන්න තියෙන්නේ දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට මේ නීති අකුරටම තියෙන්න ඕනේ. දැන් මම හැමදාම කිලෝමීටර් 50ක් කෙලවනවා. මට තියෙන ගැටලුව තමයි මට අයිතිය මගේ අයිතිය උල්ලංඝනය කරලා තියෙනවා පාරේ යන්න. අද ප්‍රයිවට් බස් එහෙම නැත්නම් TTB බස් එහෙම නැත්නම් 3 wheel එහෙම නැත්නම් මෝටර් සයිකල් මගේ අයිතිය වමේ යන අයිතිය නැති කරලා තියෙනවා. මම කොච්චර විනයගරුකව ගියත් මට මගේ නීතිය රටේ තියෙන නීතිය ප්‍රවාහන මාර්ග නීතිය මට සීපල්දල යන්න ඉඩ දෙන්නේ නැහැ.
ඇඳට කපනවා එතකොට බස්කාරය කෙලිම මූණට එනවා එතකොට අපි කැලේට දාන්න ඕනේ අද මේකට වහාම මේ අපේ ජනාධිපතිතුමා මේකට මේ මැදිහත් වෙන්න ඕනේ ආරක්ෂක ලේකම්තුමා මැදිහත් වෙන්න ඕනේ රටේ නීතිය පොලිස්පතිතුමා එතකොට දැන් ඔය අපේ පොලිස් පොලිස් මේ මේ ප්‍රවාහන සේවයේ දැන් එහෙම නැත්නම් ඉන්න ප්‍රභූරු මම ඉල්ලීමක් කරනවා අපේ පොලිස්පතිතුමාට එක දවසක් මුළු පොලිසියම උපරිම නිලධාරීන් ටික පාරට යොදවන බලන්නේ කියලා කොයිතරම් वाहन मे मोडिफाई कर इंजनी लाल वाहन दूषण शब्द दूषण सह वायु दूषण एवगेम आरक्षावपत्न यम किसी अडुवीम अभी दकीनो इंजीनियर हेटियट मम योजना करण मेवनी नवीकरण बलदारी प्रमितियट सिदुकर वीम अत्यावश्यय किल मे काले बहुविट मे मेत काले अनतुरुवलट एक प्रधान हेतु हेटियट म दकीन्ने රටට එන අලුතෙන් එක්වන වාහන සංඛ්‍යාවට සරිලන විදියට අපේ මාර්ග පුළුල් වී නොමැතිකම අධික වාහන තදබදය සමහර විට අපේ රියදුරන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දමන්නට හේතුවක්. ඊටාම දැඩි වාහන තදබදය ඇති පාරක වාහනයක් එළවනකොට තමන්ට දැනෙන මානසික වෙහෙස ඒවට මුහුණපාපු අය අත්විඳලා ඇති. ඒ නිසා මේවැනි අනතුරුවලදී එක් අයෙකුට ඇඟිල්ල දික් කිරීම සාධාරණ නැහැයි කියලා මම පුද්ගලිකව හිතනවා. ඔව් කොම් නමුත් දැන් එහෙම මේ පුළුවන්ද ඕන ඕන විදියට වාහන මේ මොඩිෆයි කරලා එහෙම නැත්නම් නවීකරණය කරලා පාර යන්න. මේ මෝටර් රථ වාහන කොමසාරිස් ජෙනරාල් BDL ධර්මප්‍රිය මහත්මයා අනිවාර්යයෙන්ම කිසිම වාහනයක වෙනස් කිරීමකට කරන්න බෑ මෝටර ප්‍රවාහන කොමසාරිස් වගේ අවසරකින් තොරව ඒ කරන එක මෙහෙගෙන අනුමැතියක් ලබාගෙන පමණයි කළ යුත්තේ එහෙම අනුමැතියකින් රහිත අම අපි එහෙම එක දෙනවා නම් ඒ අනුමැතිය දෙන ඒ වාහනය පිළිබඳ පරීක්ෂා කරලා බලලා තමයි මෝටර පරීක්ෂා මහතුරුන් දෙන්නේ එහෙම නොකර මේ යම්ගේ අනුමැතියක් නොගෙන යමක් මොඩිෆයි කරලා දෙන එක නීති විරෝධී හොඳයි එහෙම නීති විරෝධී කිව්වට නීති විරෝධී වාහන ඕනෑ තරම් තියෙනවා එතකොට මේව සම්බන්ධයෙන් නීති රීති සැදී යුතුයි එහෙම නැත්නම් තවත් කෙනෙකුට හිංසාවක් කරදරයක් වෙන්නේ මොකද අපි හැම වෙලාවෙම අපි අතින් වෙන වැරදි නීති රීති වලින් ඒව නියාමනය කරයි කියන තැනට ඉන්නේ නැතුව අපි අතින් වෙන වැරදි හදාගන්න මොකද ලංකාවේ ප්‍රතිපත්ති දැන් ත්‍රිවිල් මේ තරම් ලංකාවට ගෙනල්ලා තමයි දැන් නීති රීති හදාන්නේ ඒක ගේන්න කලින් හිතුවේ නැහැ ඒක ගැන ඉතින් එහෙම තියෙනවා හිතන්න ඇති කාරණා ටිකක්. එතකොට ඒ හින්දා සොයන් විනයක් තියෙනවා රියදුර හැටියට අපි අතේ. ඒක ගැන නැවත නැවත වතාවක් ඔබට කියන්නේ ඒක කොයිතරම් ඔබ පදිකයක් හැටියට යනකොට කරන දේවල් පාරේ ඔබ රියදුරෙක් හැටියට ඔබ කොයිතරම් මේ කරදරයක් වඩ පත් වෙනවද තනින් තන එහෙම පාර පනිනක ඒ වගේ දේවල්. එතකොට අපි හිතන්නේ නැහැ අනිත් කෙනා ගැන හිතන්නේ අනිත් කෙනාට හින ගහලා ගියත් කමන්නේ. අපේ ගමන අපි ගියොත් හොඳයි කියලා තමයි හිතන්නේ. ඔව්. මේ නිලූප සාමාන්‍යයෙන් වාහනයක තත්වයත් මේ වගේ අනුතුරු වලදී බලපානවා. ඔව් මොකද මේ ටයර් හතර අග කට්ටේ තිබුණා කොහොම හරි යන්න තමයි බලන්නේ. එතකොට මේකල ඉස්සලා ගිහලා අනුතුරක් වෙයි කියලා හිතන්නේ නැහැ. ඉතින් එහෙම හිතන දේවල් ගැන නැවත වතාවක් සිතිය යුතුයි අපි. මේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇල්ෆ්‍රඩ් විජේවර්ධන. ඇත්ත වශයෙන්ම මේ වාහන පාරේ දුවන්න පුළුවන් සුදුසු මෙකැනිකල් කන්ඩිෂන් එකේ තියනවද කියලා බලන්න ඕනේ. අලු වාසේ මාස දෙකකට හැරක්වත්. දැන් ගුවාක් වාහනවල ටයර් ගිවිච්ච ටයර් තියෙනවා. ඒවල දොරවල් දොරවල් පංගුවත්තම දොරවල් හරියට වැහින්නේ නැහැ දොරවල් බැඳගෙන යන්නේ අයිටි කරුවත් වාහනේ අයිටි කරුවත් යම් කිසි ලොකු බැඳීමකට යට කරන්න ඕනි මේ මේ පාසල් වාහන ඉතින් දැන් ඔෆිස් වාහනත් ඉතින් මම හිතන්නේ විදිහට පාරේ යන්න පුළුවන් ලේන් දෙකයි තියෙන්නේ නමුත් ලේන් 3ක් ගන්නවද කියලා හතරවන් හන්දියට ඇවිල්ලා නැතුණාම බලන්න වාහන ලේන් 6ක් විතර තියෙනවා ත්‍රී වීල් කාර් එක මෝටර් සයිකල් එක වාහන කරා හැමෝම ගහලා කරන හතර පැත්තටම ගහලා ඉර කරලා තියෙන්නේ ඉතින් ඒක මේක ගන්න පුළුවන් ලංකාවේ රියදුරන්ගේ විනීත භාවයක් නැහැ කියලා ඔව් නිලූප ලංකාවේ තියෙන වාහන සංඛ්‍යාව දන්නවද කොච්චරක් විතරද කියන්නකෝ දෙන්න තව ලංකාවේ වාහන තියෙනවා 39,54,000
තුන්සිය එකොළහකට අධික ප්‍රමාණයක්. ඒ වගේම තමයි හැම අවුරුද්දෙන් අවුරුද්දම නැවත නැවත ලක්ෂ ගණක් එකතු වෙනවා. ඒ හින්දා මේ මොහොතෙත් ඔබ වාහන එක පදවමින් ඉන්න කෙනෙක්. එතකොට මේ වෙලාවෙත් ඔබ මේ හිර වෙලා ඉන්න පුළුවන් කොහරි තැනක. ගොඩක් වෙලාවට එහෙම තියෙනවා. දැන් අතුරු පාරකින් කවදාවත් දාන්න දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ. ඒ කොහොම හරි පාස් කරනවා. ඒ වගේ ඔබ විසින් තව නැවත තවක් හිතියුතු දේවල් තියෙනවා. ඒ හින්දා රියදුරෙක් හැටියට ඔබේ අතේ තියෙන ලොකු වගකීමක් ඒ ජීවිතය සම්බන්ධයෙන් වගේම අනෙක් මිනිසුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ඒ වගේම හොඳ රියදුරෙක් වීම සම්බන්ධයෙන්. ඒ හින්දා ඒ වගකීම වෙනුවෙන් ඔබ කැපුවේ කියන බලාපොරොත්තුව අපේ හිතේ තියෙනවා. සමුගන්නේ මේ සූදානම. ඔව් ඊට කලින් මතක් කරන්න ඕනේ පත්‍ර මල්ලිත් ලැහැස්සුලා ඉන්නවා ඔබට පත්‍රවල විස්තර කියන්නේ. ඒ වගේම තමයි අමතක කරන්න පුළුවන් ජනහිත. ජනහිතත් අද කතා කරනවා යම් විශේෂ දෙයක් ගැන අහගෙන ඉන්න. මතක් කරන්න නම් එතකම් 0743 876 1014 ඒක තමයි පුරවැසියක දුරකථන අංකය කතා කරන්න පුළුවන් ඔබට අපිට. ඔව් අපේ ලිපිණය net fm බැලුම්ගල තැපැල් පෙට්ටිය 2045 කොළඹ. සුබ දවසක් සුබ සතියන්තයක්. මම නිලූප. මම දිනිතා.